මම ඇත්තටම කතා කරන්නේ මේ වෙලාවේ ඡන්දයක් ළඟ එන නිසා අපගේ කාන්තාව ඇත්තටම දැනුවත් වෙන්න ඕනේ කාන්තාවක් විදිහට ඒ වගේම ගැහණු දරුවෙක් විදිහට කොහොමද මේ ඡන්දයට සාර්ථකව මුහුණ දෙන්නේ කියලා එක එක පක්ෂ වලින් හඬ නගනවා කාන්තාව බලයට පත් වෙන්න ඕනි කියලා. ඒ වුණාට දැන් මේ බලයට පත් වෙන කාන්තාව ඇත්තටම දන්නවද මේ ගෙදර තුල ඉන්න ගෘහයේ ඉන්න ජීවත් වෙන කාන්තාව. එතකොට ඔෆිස් එකේ ඉන්න කාන්තාව. ඒ වගේම එක එක යම් විදි ස්වයන් රැකියාවල් වල ඉඳෙන කාන්තාවට තියෙන ගැටලු මොනවාද කියලා. කාන්තාව සවිබල කරේ නැත්නම් ගෘහය කියන එක තුල කාන්තාවත් එක්කම ජීවත් වෙන දරුවා. ඒ වගේම සැමියා කියන කෙනා ගොඩක් මේ මල්මත් වෙලා ඉන්නේ මේ කාලේ වෙනකොට සමාජයේ සම්පූර්ණයෙන්ම ළමයා නොමග යන්න පටන් අරන්. ඒ වගේම තමන්ගේ සැමියා නොමග යන්න පටන් අරන්. එතකොට දරුවා මද්රව්‍ය වලට ඇබ්බැහි වෙන්න පටන් අරන්. අම්මලා විදිහට අපි ඊළඟ දේශපාලනයේදී කාටද ඡන්දේ දෙන්නේ කියන එකේදී මේ දක්වා ඉතිහාසය ගැන චුට්ටක් හොයලා බලන්න ඕනි ඡන්දෙට ඉදිරිපත් වෙන කෙනා. ඒ වගේම හොරකම් කරලා තියෙන එහෙම නැත්නම් කුඩු වලට විශේෂයෙන්ම මේ විනාශය වෙන මද්රව්‍ය වලට උදව් කරලා තියෙන ෆැමිලි එකකින් එනවනම් අපි කිසිම විටක ඒ ඡන්දය පාවිච්චි කරන්න හොඳ නැහැ ඒ පුද්ගලයා වෙනුවෙන්.